මොකමල්ල මේ වෙලාවද? අද පොඩ්ඩක් පරක්කු වුණා සර්. එහෙමද? මුවාවේ පාර සුද්ධ කරන්න නෙවෙයි සැන්ඩු. පන්නන බාණ්ඩ එපා. සර් මං ඇතාගල කන්ද අප්පහමිලාගේ බින්දු සාර රත්මල් ගැන තවසේ පඩියට හෙදකමට ආයස ටැගේ පති අමාරුවක් නැත්තම් කෙරෙන දෙයක් තියෙනවන කියන්න ස බොන්න වතුර කතාකාණ්ඩ පාස කතාකාණ්ඩ එපා ට කතාකාන්න හොඳ නෑ සර් කෙරෙන දෙයක් තියෙනවන අති සර් බොරු දෙන්නත් එක්ක බාණ්ඩ නම් අතින් පයින් කතා කරන්න කිට්ටුවට වරෙන්කෝ අතින් පයින් කියන්න යකෝ මට බොන්න වතුරට කැමියෝ පච්චකොටපු මෑන් එච්චර උස නෑ කොන්ඩෙ බූගාල කානු කානු වගේ කපලදී දැම්මේ මූ කියන්නේ මනුස්සෙක් ගැනද සතෙක් ගැනද ඔය කියන ෆේස් කට් තියෙන මිනිහව තමයි මාත් දැක්කේ. එහෙමනම් අපි මයිකල්ට ෆේස් කරලා කෙලින්ම කතා කරමු. වැඩි හරියට ස්ථිරයට දැනගන්න කම් අහගෙන නැයි අරන් උඩුක් විදාගන්න බෑ බං. අයවන්ට කැමරා ෆෝන් එකක් දීලා පින්තූරයක් ගහගත්තොත් මොකෝ? මංගා ෆෝන් එකක් තියෙනවා අයියේ මං ගහන්න මෙයා කුණුව දිද්දි ෆෝන් පාවිච්චි කරන ඕසිර කෙනෙක් එහෙම වුණොත් මොනවා පාවිච්චි කරයිද දන්නේ හලෝ දැන් කොහෙද ඉන්නේ? ආ ලෑස්තිලා ඉන්න මං එවන්න. උකු අමලට පන්සල් යන්න අට එකක් යවන්න. මල්ලිත් එක්ක ඔය ගැන කතා කරලා ඉක්මනට පිළිවෙලක් කරා. Thank you.
මම මැරෙන්නේ නැහැ. මාව කාටවත් මරන්නත් බෑ. ඔයා දන්නවනේ. ඔයාගේ හිතට වැඩිය මගේ හිත හයිය විත්තිය. අම්මටයි තාත්තටයි අඬන්නේ නොදී බලාගන්නේ ඔයාට බාරයි අයියේ. ඉරිඳලාවේ පිළිවෙලකට ජීවත් වෙනවා කියලා හීනම වාගේ මට පේන හැටියට ඒව හීන විදියටම ගෙවිලා හමාර වෙලා යයි බං. කොයික වෙතත් නීලියා නෝනාවයි චාපන නෝනාවයි මෙහෙම් පිට කරන එක හොඳයි මයිකල්ලායි. ඒක ඇත්ත. උඹලට පිට ඉඳන් ඔවා කියන්න ලේසි. අමාරුව කරන්න සැන්ඩෝ. දැන් ගෙදර අයව රට යවලා අපි කොහෙද යන්නේ මයිකල්ලේ? උඩා පළාතේ ලොක්කගේ ගියක් තියෙනවා. ඒ වැඩේ ඉවරනට පස්සේ. වැඩේ සාර්ථක වුණොත් අපි මේ හිටිය විදියටම අපිට ජීවත් වෙන්න පුළුවන්. උන් හිටි තැන් අපිට නැති වෙන්නේ අපි මාට්ටු වුණොත් සැන්ඩු. ඒව වෙන්නේ නෑ. එහෙනම් හොඳයි. මයිකලේ. රෙජිනෝල් සර්ගේ කල්පනාව වැඩේ පිළිවෙලක් කරලා තියලා එංගලන්තේ. කවුද කිව්වේ? ලොක්ක එහෙ ඉන්න කාත් එක්කද ටෙලිෆෝන්යෙන් කතා කරනවා මං අහගෙන. එයා කොයි ගියත් යන්න ඕනේ අපි පිළිවෙලක් කරන්න. එහෙම නොවෙන්න එයයි සමිගපුර වසන්තයි දෙන්නටම යන්න වෙන්නේ එකම තැනට. කොහෙන්ද ගවුම? ඇයි? මං ඇහුවේ කොහෙන්ද ඔය ගවුම කියලා. තාත්තා ගෙනත් දුන්නා. කවුද තාත්තා? මෙහි තාත්තා. ඇයි? තාත්තද? අර රස්තියාතුකාරයද? මේක ගෙනත් දුන්නේ තාත්තා. කොයිය ගෙනත් දුන්නත් මොකද්ද මේකේ තියෙන වැරද්ද? වැරද්ද මොකද්ද කියලා මං සාකිත් එක ඔප්පු කරලා පෙන්නන්නම්කෝ. හෙට 30 කෙල්ලගේ පඩි නඩි හදලා තියන්නේ වෙයි. ඇයි මගේ? මගේ පඩි වෙලාවට දුන්නේ නැහැ කියලා බබාට ආරංචි වුණොත් බල්ලා ඉඳලා හමාරයි. තාත්තා මාලට ගවමක් ගෙනත් දුන්නේ?
ඔව් පුතේ ස්තුති කරන්නද නතර වුණේ කීයද ගන්න පංච හය හය දහයි දහයි 1000 බක්ස් thank you ආ පුතේ මට කියන්න අමතකුණා මං ගවුම් දෙකක් ගෙනල්ලා දුන්නා කෙල්ල ගවුම් දෙක වැන්දා ඒ කියන්නේ 1000 2000 මූට නම් තියෙන්නේ පුදුම උද්දච්චකම වැඩක් නැහැ කියලා. එහෙලට පුතේ මේක වහර බිස්නස් එක. මං ගවුත් එකම ගත්ත රුපියල් 1000ට. 1000ට එකට එකක් ලාභයි. හොඳ වැඩේ උද්දච්චකමට. තාත්තමට තව ගවුමක් ගෙනන්න දෙන්න. බලමු එතකට මොකද කරන්න කියලා. හරි හරි හරි. මම ඔබට ඇඳවට බුරියානි කකු ගෙනල්ලා දෙන්නම්. මකල මොකෝ බං මිනිහ ඔබ දැකලාද මාරුනේ? ඔව්. මූ එන්නේ පාරේ කුණු ගෙනියන්න නෙවෙයි සැන්ඩු. අපේ කුණු හැන්ඩ. ඉතින් පන්නලා උස්සන් ඇවිලා දෙකක් ඇනලා විස්තර හමුද? නිකම් මීහර කතා කියන්න එපා මිනිහ. අපිට කරන්න තියෙන්නේ මූ වැඩ කරන්නේ කාටද කියලා හොයලා බලන එක විතරයි. එක්කමද කරන්නේ? ඔබ හෙට අජන්තට එන්න කියපන්. මං එක් කරගන්නම්. මේ මාසේ අන්තිමට කොහොම වෙතත් මේ අවුරුද්ද ඉවරෙන්න ඉස්සෙල්ලා මම ඉංග්ලන්ඩ් එනවා ග්‍රීස්. නෑ 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 එහෙම දෙයකට නෙමෙයි. මට මේ හමාර කරලා එන්න ලොකු වැඩක් තියෙනවා. ඒකෙන් පස්සේ මම රෙස්ට් එකකටත් එක්ක ඉංග්ලන්ඩ් එනවා. මේ මම පොඩි වැඩක ඉන්නේ ග්‍රීස්. මේ හෙන්රිට කියන්නකෝ හවසට මට කෝල් එකක් ගන්න කියලා. හරි ඔකේ. හේමන්ත අංකල් කෝල් කළා.
මොකද කියන්? නඩුව ගැන විස්තර කතා කරන්න ඕන කියලා හවස මෙහෙනවා කිව්වා. අප්පච්චි හෙට අනිද්දාම ඉංග්ලන්ඩ් යනවද? මං තාම දිනයක් හොදාගත්තේ නේ. මොකද්ද අප්පච්චි? අර ඉවර කරන්න තියෙනවයි කිව්ව වැඩේ? ඒක මගේ පුද්ගලික වැඩක්.